ఇలాగ హెచ్బీ గెస్ట్ హౌస్ అప్పుడే రెండు కంపెనీ ఒకసారి తుందా కదా అనివారం కావచ్చు అంకల్ కంపెనీ అనివారం పులి అంతర్ కరానప్పుడు ఒక సహాయ అంకల్ అవ్వదేవిడంట జప్న బస్ అయినాక రావా జప్న కోట్ ఇవ్వాలన్న జప్న కోట్ ఇవ్వాలన్న అసలు అడిగింది అప్పు ఎవిల్లా పలవేం దోశ డివిన్ దోశ చేస్తాను కోట్ దక్కుతారు వేస్తా ఇప్పుడు అప్పు అక్కడ అన్న హెమ్మతనకి కూడా వాయినా అని అది కదా వాయికిల ఏది మే దెన్నం మా ప్రశ్న తీయని ఉదరం వాయినా ఓ బుద్ధి ప్రశ్న తీయని మే అప్పుడే ఇప్పుడు మే మహారకం పంపును వాగేదాం ఏంటి కదా మే పిట కొట్టుకు మహారకం పంపును వాగేదాం అది దిగటమే ఏ విధి మాకు ఇచ్చిన వినసక్నే అరే గమ్మానం అరే గమ్మానం వాళ్ళు వాగే వినదామా బుడ్డాకు వినసక్ తీయని ఇన్న పెన్నాను అంగిడి హద్రా దిగినాయి పసుపు కారణం ఇంగ్లీష్ ఇంగ్లీష్ బద్దలా దిగినావా మే ఇసర యుద్ధ కాలిది సహన మే మేకి ఇసర పెత్ర తమ్మాడు ఒక డెమేజ్ ఎక్కడ దిగింది మే బస్సవా దిగింద ఇంకా అప్పుడు ఆమె అయితే తమ్మ ఇసరే అది అప్పు మే కోట ఎత్తుడికి ఇసరే యాపనే బలుకొట్టు అను శ్రీలంక యాపన డిస్ట్రిక్ట్కి పిహిటి ఐతిహాసిక బలుకొట్టుకి వర్ష హైసి దహాటేది పృతుగీసిన్ విసిన్ యాపన అల్లాగేనిమిన్ పశు సిహముదారెంద విమసంద పుతుగీసి జాతిక ఫిలిప్ ఒలివేరా యటతే మేము యాపన ఫోటో చతురస్రాకాలి సిద్ధికర ఎత్త వర్షద్దస్ హైసి పనసటేది లందేసిన్ విసి యాపన ఫోటో అల్లాగ అతర పశు ఓనే తవదురట పురుల్కర బెస్టియన్ పహకి యుక్త మేము బాలకొట్టు ఇదికర ఎత్త అక్తర పనసయక్ పురా పెతిరి ఎతి యాపన ఫోటో తారకా ఫోటోక హెడే నిర్మాణే కర ఎత్త ఇరిత దిగ అంతే కలపూట మాయం వెన లెస ఇదికర ఎతి కొట్టువ వట పిట ప్రకార బెమ్మక్ సహ ఎతుల్ ప్రకార బెమ్మక్ద ఏ అతర మెదది అగలద్ద కొరల్ సహ ఉనుగల్ భావితా కొట నిమమా ఎత దీ అగలట పిట తింగ్వెన్ పిట ప్రకారట ఎతులది యుగల బెగి నిర్మిత ఉమాన్ మార్గ పహక్ దక్నట లెబెన్ మేవహి దొరటు అదో దక్నట నొలబే ఎనముదు మేవై ఉమాన్ దొర తిబూ బవట సాధక అప్పట దక్నట లెబెనమా దొరటువే సిట్ ప్రకార బెమ్మే గమన్ కర్ణ విట గిని కొన దిశావట ముహునలా హోల్ ల్యాండ్ బెస్టియన్ ఎక్కద శాంతి షావట ముహునలా గెదర్ ల్యాండ్ బెస్టియన్ ఎక్కద వయమ దిశావట ముహునలా యూచట్ బెస్టియన్ ఎక్కద బటహిర దిశావట ముహునలా ఫ్రీస్ ల్యాండ్ బెస్టియన్ ఎక్కద దకును దిశావట ముహునలా సీ ల్యాండ్ బెస్టియన్ ఎక్కద ఇది కర ఎత
සෑම බැස්ටියන් එක්කම සිව් දිශාවට මුහුණලා කාලතුවක රැඳු මධ්‍යස්ථාන පිහිටුව ඇත. ඇතුල් පවුරේ නිරිත දිශාවට මුහුණලා තවත් උපදොරටුවක් ඉදිකර ඇත. කිස්තු වර්ෂ 1795 දී ලන්දේසින්ගේ මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත් වූ අතර වර්ෂ 1948 වෙනතේ ඉංග්‍රීසි පරිපාලන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගොස් ඇත. යාපනයේ කොටුව ඇතුළේ ඉන්නේ ඇතුළට එන්න ටිකට් එක ඇහෙන්න රුපියල් 20යි. ඉතින් මේ යාපනයේට ආවිනේච්ච එක ලිඳක් තියෙනවා. මේ ලිඳ මේක නම් මතක නැහැ මම බල්ලා දාන්නම් පන්ටක නෑ හරියට. ඒ ලිඳ මම වට මේ බල්ලා හිට දාන්නම් මේ අර යාපනයේටම ආවිනේක ලිඳක් ඒක. දෙන්නන්න. ඉතින් මේ අර යුද්ධ කාලදී හානි වෙච්ච මේ ගොඩනැගිලිම සැහැන්න තියෙනවා. මේ ලංකාවේ දෙවණියටම ලොකු එකනේ මේක. ලංකාවේ දෙවණියට ලොකු බලකොටු තමයි මේක. ඉතින් මේ අසම විදුලිය තියෙන දන්නවගලන්ට කොටුව පුදුමීසින් ලන්දේසින් හා ඉංග්‍රීසින් යන යුගවන්වල ඉදි වූ ගොඩනැගිලි බොහොමයක ඒ යුගවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබිඹු කරයි. ලන්දේසි යුගයට අය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව. පසුගිය 30 වසරක යුද්ධයට ඍජුවම බලපෑමට ලක් වූ පුරා විද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැක. LTT ප්‍රහාරයට ලක් වූ කොටු පවුරේ මුහුදුබඩ මුහුණතේ කොටසක් විනාශයට ලක් වී ඇතත් සමස්තයන් ලෙස සැලකීමේදී කොටු පවුර දැඩුව විනාශයට පත් වී නොමැත. කොටු පවුරේ ඇතුළත භූමියේ පවතින ස්මාරක සියල්ල යුද වාතාවරණයේ හේතුව විනාශයට පත්ව ඇත. මේ අතරින් අතීතයේදී ක්වීන් පැලස් ලෙස හැඳින්වූ ගොඩනැගිල්ලේ නටබුන් අදටත් දැකගත හැක. තිබ්බ මේ එල්ලුම් ගහක් පුතුගේසි ඉංග්‍රීසින්න කාලේ මේ තිබ්බ එල්ලුම් ගහ තමයි තියෙන්නේ. දැන් නම් අමතින් බලන්න පුළුවන් පල්ලේ එන ඔබ තනිවරෙන් આવොත් එහෙම ඉතින් අම්බෝ දවල්ට නම් එන්න එපා. පුළුවන් නම් තුනෙන් පස්සේ වගේ එන්න. ඊතරම් ප්‍රශ්නයක් තියෙන මාරම ප්‍රශ්නේයි. ඔව් තුනෙන් හතරෙන් පස්සේ වගේ එන තරමට හොඳයි. නැත්තම් බාගෙට කරවල වෙන්න පුළුවන්. පසින් කොටපවුරට ප්‍රවේශ වීම සඳහා අලංකාර ගරාදි වැටකින් යුතු මාර්ගයක් දක්නට ලැබේ.
එය ලන්දේසි අවධියේදී කොටු පවර වෙත ආයුධ ප්‍රවාහරණය සඳහා භාවිතා කරනට ඇතැයි අනුමාන කළ හැකියි. මෙම කුයින්ස් ගොඩනැගිල්ලෙහි ඉදිරිපස ලන්දේසි වාස්තු විද්‍යා ශෛලියට අයත් නිර්මාණ ලක්ෂණවලින් යුතු යුගල රවුම් කුළුණු සහිත බරාදයක් පැවති බවට සාධක දක්නට ලැබේ. යාපනය ගියොත් බැලිය යුතුම තැනක් තමයි යාපනය බලකොටුව කියන්නේ. ඉතින් අපේ ජාතික උරුමය අපි රැකගමු. මෙතන මේ පල්ලියක් තිබිලා තියෙන්නේ. මේ පල්ලියේ නටබුන් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ බෝම්බේ වැදෙනට පස්සේ මේක සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. පස්සේ කැණීම් කරන්න තමයි මේක සම්පූර්ණ මේ ගල්ලේ මෙතන අරන් තියෙන්නේ. අපිට ආමික අයිය කෙනෙක් හම්බුනේ තමයි ඉස්සර අපිට කිව්වේ. මේ පැත්තේ මේ පැත්තේ වෙන තමයි ලොකුම ඩැමේජ් වෙලා තියෙන්නේ දවස්වල. ඔයගොල්ලෝ පේනවා ඇති මේ. මේ පැත්තව සම්පූර්ණ මේ කැඩලා බෙදලා ගොඩනැගිලා විනාශ වෙලා තියෙන්නේ. මෙතන තමයි මේ ලන්දේසි පල්ලිය තිබිලා තියෙන්නේ. ජෆ්නා ෆෝර්ටේ බලාගෙන එළියට ආව නේද මේ. ඉතින් හරි එතන ලස්සනයි මේ සම්පූර්ණ විස්තරය ඔයගලන්ට දාන්න. ඉතින් දැන් අපි ඔහොම මැනව නේද මේ ජෆ්නා ලයිබ්‍රේරියනේ. ලයිබ්‍රේරිය එක වහලා කතාවක් කිව්වා ඇරලා තිබ්බට වැදුරට යන්න පුළුවන් එයි. බලමු ගිහිල්ලා ලයිබ්‍රේරියකට ගිහිල්ලා එහෙම මාකටට යන්න ඕනේ. මාකටට ගිහිල්ලා ඉතින් අපි ඔහොම රූම් එකට යනවා. මොකද අපිට අද හවස 4 කෝච්චිය තියෙන්නේ ආයි කොළඹට යන්න පිටකොටුවට යන්න. ඉතින් මේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තියෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකක් කරන්න පුළුවන් වුණා තනිවරන් අනිවා වීඩියෝ එකක් කරලා බලන්න ගේනවා. බැටරි ඩෙඩ් වුණොත් කරන්න වෙන්නේ නැහැ නේ. හරි එහෙනම් අපි එක නවත්තුනවා. හැමතෝ ජය වේවා. මිරිස් නේද? යා පසු. ඔකෙන් දැක්කමද? ඔකන්ට ප්‍රේ. මේකෙන් දැක්කන්න? ඔව්. මේ අමුවද? මේක අමු නෙවෙයි. මේක ක්ලින් කරපන්. ආ පොත්ත නැතුව ඒක නේ. මේක කනකොට පොත් වල කන්න ඕන. අර පොත් වල දෙන්න ගන්න. ආ ඔය ගන්න ඔක දැක්කන්න. දොතල් මස්කට් එක මාර්ටර් වඩි. කරවල ගන්න කියලා ආවේ මේ දවස් වල මේ සීසන් එකන වෙන්නේ ඒකෙන්දා මාර ගන්න මේ වස්තු අම්බෝ ඉස්සෝ කිලෝ එකක් කාරදායි කට්ට කරවල කිලෝ එක 3000 ගාණක් ඈ 2800 නේ 3000 තමයි ඉතින් මේ අපරාධයක් මෙන් කරවල ගන්නවා කියන්නේ මේ සීසන් එක නෙවෙයිනේ ඒකෙන්දා මාර මිලක් වැඩි ඉතින් මේ අපිත් ආවේ ආසාවෙන් ලස්සන පාට තියෙන අරන් යන්න කියලා අම්බෝ කොට්ට කිලෝ ගේම දැන් මේ ඔක්සිජන් ඉඳලා ඒවත් මාර ගණන් මේ බඩු එහෙම ගන්න අමාරුයි. සීසනේ කාලේ නම් අඩුයි කියලා කියන්නේ. යන්නේ. පොඩි දැන් හරියට යන්නයි. මොකද කරන්නේ? එහෙනම් ඉතින් අපි දැන් හොටල් එකට යන්න කියලා හදන්නේ. යනවා වංගායි හම්බයක්. කොහොමද ඔයගේ ගමන?
ඉඳලා මේ අංකල්ලාගේ HB ගෙස්ට් හවුස් එක තමයි ඇවුතුනේ. ඔව්. ඉතින් අපිට රූම් එක හම්බුනේ දවස 3000කට. ඊට වැඩි රූම් තියෙනව නේද? තියෙනවා. ඒකනේ ඒ සිට් එක කරලා තියෙනවා. ඒ සිට් එක 3500 කාර්දාය කියන්නේ Tamanට අවශ්‍ය විදිහට මේ අංකල්ලාගේ ඇරේන්ජ් කරලා ගන්න පුළුවන්. අනික පොළොබෙඩුක අංක කෙනෙක් සිංහලත් හොද කතා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ නේද? අපි ඕන කෙනෙක්ට කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. දැන් අපි තැතියෙන් තන කොහෙද අංක? මේක ඇවිල්ලා ජෆ්නා ටවුම් ඉඳලා පලාලිපාරේ කිලෝමීටර් 3000ක් විතර යනකොට කොණ්ඩාවිල් හන්දි අහා ස්ටේෂන් රෝඩ් එක. කොණ්ඩාවිල් හන්දි ස්ටේෂන් රෝඩ් එකේ මීටර් 150ක් විතර නේද? අංකල කෑමීමක් ගන්න පුළුවන් නේද? කෑම ගන්නත් පුළුවන්. ආවොත් එ මොන්න මේ ජෆ්නා ටවුන් එකට යන්න ඕනේ මේ අංකල්ලාගේ අතින් අංකල්ලා හදනා තින්ම කැමරාසර ගන්න පුළුවන්. ඉඩ පහසුකම් ඔක්කොම තියෙනවා. ඔව් ඉඩ පහසු ඔක්කොම තියෙනවා මම ගන්න වීඩියෝ එක දැම්මා. ඉඩ පහසු හොඳටම තියෙනවා. අනිවාර්යෙන් ආවොත් එ මේ ගෙස්ට් හවුස් එකට එන්න අනිවාර්යෙන් ඔතන කන්ටැක්ට් නම්බර් එක දාන්න. එන අංකල් අපි ගිහිල්ලා එන්න. අපි හම්බෙමුයි. අනිවාර්යෙන් ආවොත් අංකල්ට හම්බ වෙන්න අනිවාර්යෙන් පුළුවන් තර කරන්න පුළුවන් උපරිම සහායක අංකල් ලබා දෙයි ඔයගලන්ට. හරි. ඉතින් අපි HP guest house එකේ ඉඳන් දැන් ආයි ජෆ්නෝට යන්න හදන්නේ. අපිට ට්‍රේන් එක තියෙන හවස 7ට. සෝරි, රෑ 7ට. නේද? රෑ 7ට තියෙන. ඉතින් දැන් බඩගිනේ. මම යන ගම අපේ උදේ ගිය මේ සයිව කඩේ තියෙන ඇතින මොනවා හරි කාලා එහෙම ස්ටේෂන් යන්න හදන්නේ. එන යන්න නේද? ගිහිල්ලා මොනවා හරි කාලා ස්ටේෂන් ඉඳන් හම්බෙමු. ජප්න ස්ටේෂන් එකේ ඉන්නේ මාර සෙනගත් ඉන්නේ නේ. අද මේ ජෆ්නාල පොඩි එකක් මැච් එකක් එහෙම තිබිලා මාර සෙනගත් ඉන්නේ මේ. ඉතින් අපි 3rd class දැම්මේ 2nd class 1st class ඔක්කොම බුකින් වෙලා ඉතින් බුක් වෙලා ඉවරයි. කරන් දෙයක් නැහැ දැන් කොහමද කොළඹට යන්නත් උනේ. එහෙනම් ඉතින් 3rd class දැම්මනේ. එන විදිහට ඉතින් හිටගෙන හරි දැන් කොළඹට යනවා. ඉතින් දැන් රෑ වෙලා හොඳටම ඔන්න ඉතින් ඔගොල්ලෝ දෙනවනේ අනිවාර්යයෙන් මේ ටිකට් අප් ඇන්ඩ් ඩවුන් දෙකම බුක් කරලා එන්න නේද? කලින් දවසේ බුක් කරගන්න එක තමයි ලේසිම වැඩි අපිට පොඩ්ඩක් එක මිස් වුණා. අපේ දවස ෂුවර් නැද හින්දානේ. ඔව්. එහෙනම් ඉතින් අපේ ජප්නා ලොක් සීරීස් එකේ අන්තිම දවසනේ. ඉතින් හැමෝටම මේ කියනවා අපි අනිවාර්යයෙන් subscribe කරලා, like කරලා, comment කරලා අපේ video share කරන්නනේ. එහෙනම් මේ වගේ තව ලස්සන video එකක ඉස්සරහට හම්බෙමු. එහෙනම් අදට කියනවානේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.